සුබදව සබ්බන් හැමෝටම අද අපි ගේන ෆිල්ම් එක තමයි බේදියා මේක 2022 නොවැම්බර් මාසයේ රිලීස් වුණු ෆිල්ම් එකක් බේදියා ෆිල්ම් එකේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ වරුණ් ධවන් ප්‍රීති සනු හරි එහෙනම් අපි ෆිල්ම් එකට යමු බේදියා පටන් ගන්නේ වසර ගානකට පෙර එක කැලෑවක තියෙන ගුහාවක පොඩි ළමයෙකුයි එයාගේ තාත්තයි ගෝත්‍රික මිනිස්සෙකු ඉන්නවා එතන ඉන්නකොට ඒ තාත්තාට එළියෙන් සද්දයක් ඇහිලා ගිහිල්ලා බලද්දී එයාව උර්කේක් මරලා දානවා එතනින් පස්සේ අපේ හීරෝ බාස්කර්ව වෙනවා එතන බාස්කර් ඉන්නේ වර්තමානයේ බාස්කර් එයා වැඩ කරන තැන බොසා එක්ක පොඩි කතාවක් කරන ගමන් තමයි ඉන්නේ ඒ බාස්කර්ට අලුතින් දෙන්න යන ප්‍රොජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ එතන බාස්කර්ට ඒ ප්‍රොජෙක්ට් එක ලැබුණත් බාස්කර් ඉන්නේ පට්ටවුලෙන් ඊට පස්සේ එතනින් ගෙදරට එන බාස්කර් එයාගේ සහෝදරයෙක් වෙන ජනාදර්ට කියනවා එයා එක්ක යන්න එන්න කියලා දැන් බාස්කර් යන්නේ අරුණාචල් ප්‍රදේශ කියන පොඩි නගරයක තියෙන ගමකට ඒ නගරයට බාස්කර් යන්නේ ඒ ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න බාස්කර්ට අරුණාචලම් වලදී ජෝ කියන කෙනාව හම්බෙනවා එයා තමයි බාස්කර්ලාට මඟ පෙන්වන්නේ ජෝගේ ඇත්ත නම තමයි ජෝමින් දැන් කට්ටිය නවතින්න තියෙන තැනට එනවා ගේ ඇතුලේ බාස්කර් දෙයක් දකින්නවා ඒ ගැන අනිත් අයටත් බාස්කර් එතනදි කියනවා කට්ටිය ඉස්සරහට ඇවිත් ඒක බලනවා ඒ එතන ඉන්නේ තඩි වවුලෙක් ඒ ගමන්ම ගෙදර වැඩ කරන එකා ඇවිත් ලයිට් එක ඔන් කරනවා ඒත් එක්කම වවුලා පියාඹන්න ගන්නවා ගෙදර ඉන්න ඔක්කොම බය වෙනවා ඒකට ජෝ දොර ඇරලා ඒ වවුලව කොහොම හරි එළියට දාගන්නවා ඌ එළියට ගියාම කට්ටිය එළියට ඇවිත් බලනවා එතකොට තමයි කට්ටිය දකින්නේ එක වවුලෙක් ගේ හිටියට ගේ වටේටම වට කරලා වවුලු රංජු පිටින් ඇවිල්ලා ඉන්නවා කියලා කට්ටිය තවත් බය වෙලා ගේ ඇතුළට රිංගලා දොරවල් වහගන්න එතන එහෙම වෙද්දි කැලෑව ඇතුළේ ඉන්න ඌර්කේක් බාස්කර්ලගේ දිහා එවලෙම බලාගෙන ඉන්නවා. දැන් බාස්කර් උදේන්න ප්‍රොජෙක්ට් එකේ වැඩේට යනවා. එතනදී බාස්කර්ට උදව් කරන්න තව කෙනෙක් හම්බ වෙනවා. එයාගේ නම තමයි පාණ්ඩා. බාස්කර් එතනදී මීටින් එකක් තියෙනවා. එතන බාස්කර් තියෙන මීටින් එකේදී අරුණාචලම් වල ඉහළ නිලධාරීන් මේ ප්‍රොජෙක්ට් එකට බාස්කර් කැමති කරව ගන්නවා. ප්‍රොජෙක්ට් එකෙන් එයාලාට ලොකු මුදලක් හම්බ වෙනවා කියලා. එතනදී පාණ්ඩා කියනවා ප්‍රොජෙක්ට් එක කරාට ගස් කපන වැඩේ නම් හරි නැහැ කියලා. ගස් කැපුවම කැලේ ඉන්න සත්තුන්ට යන්න එන්න තැනක් නැති වෙන හින්දා ප්‍රොජෙක්ට් එක කරගෙන යමු. හැබැයි ඒකට ගස් කපන එක අඩුවෙන් කරන්නයි කියලා පාණ්ඩා කියනවා. දැන් ප්‍රොජෙක්ට් එක කරන තැන පෙන්නනවා. එතනදී මහා විශාල ගස් කපලා බිමට දානවා. රෝඩ් ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න. ප්‍රොජෙක්ට් එක දැන් ස්ටාර්ට් කරලා තියෙන්නේ. දැන් එදා දවසේ රෑ වැඩ ඉවර කරලා බාස්කර් කට්ටියත් එක්ක ගෙදරට එනවා. ඒ එන අතරමඟදී ජෝගේ අතින් කාර් එක කැලේ මැදදී ගහක හැප්පෙනවා. එතනදී බාස්කර් ජෝවයි ජනාවයි බොරුවට බය කරනවා. දැන් කට්ටිය එතන වාහනේ හදාදී ඉන්න ගමන් බාස්කර් එතනින් එහාට යනවා ඌට චූබරක් ඇදලා චූ දාන්න. එතන බාස්කර් චූ දදා ඉන්නකොට දකින්නවා කැලේ ඇතුළේ ඉඳන් ඌර්කේ කෑ දිහා බලාගෙන ඉන්නවා. එතනින් බාස්කර් කෑ ගහගෙන දුවනවා. අරුන් දෙන්න හිතන්නේ ඒ බොරුවට කියලා. ඒත් බාස්කර් දුවන එක දැකලා එයාලත් යනවා මොකද්ද කියලා බලන්න. එතනදී තමයි දකින්නේ බාස්කර්ව ඇත්තටම ඌර්කේ කෙලවගෙන යන එක. බාස්කර් දුවගෙන ගිහින් ගහ කෙල්ලෙනවා. ඌර්කේ එතනදී බාස්කර්ගේ පුක හපනවා. ජෝහා ජනා එකතු වෙලා ගහලා උර්කියාව එලවලා දාලා බාස්කර්ව එක්කගෙන යනවා. ඒ බාස්කර්ව එක්කගෙන එන්නේ දොස්තර කෙනෙක් ළඟට. ඒ ડોක්ටර් පශු වෛද්‍ය කෙනෙක්. ඒ තමයි අපේ හීරෝයින් අනිතා. අනිතා බාස්කර්ට බෙහෙත් කරනවා. එතනදී බාස්කර්ගේ පුක හපපු තැන චෙක් කරලා බලද්දි පට්ට ලොකු තුවාලයක් තියෙනවා උර්කියා හපපු තැන. අනිතා බාස්කර්ගේ වේදනාව අඩු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා එයාට බෙහෙත් කරනවා. ඊළඟ දවසේ ඉඳන් බාස්කර්ගේ වෙනස්කම් වගයක් බාස්කර්ට දැනෙන්න ගන්නවා. දුර තියෙන සුවඳවල්, ශබ්ද වගේම කන්න වගේ ගොඩක් දේවල් කලින්ට වඩා බාස්කර්ට දැන් දැනෙනවා. බාස්කර් දැන් කණ්ණාඩි ළඟට ගිහින් බලද්දි දකිනවා එයාගේ කටේ දත් තුල් වෙලා තියෙනවා වගේ දෙයක්. බාස්කර් එතන ෂර්ට් එක ගලවලා බලද්දි එයාගේ කලින් ඇඟ වෙනුවට දැන් ඇඟ සුපිරියටම හැදිලා තියෙනවා බාස්කර් දකිනවා. බාස්කර් එතනදී එයාගේ තුවාලේ බලනවා. ඒ තුවාලේ එතන සම්පූර්ණයෙන්ම හොඳ වෙලා. බාස්කර් කට්ටියත් එක්ක දැන් පාරේ යනකොට බාස්කර්ට සුවඳක් දැනෙනවා කියලා ගිහිල්ලා බලනවා. එතන මැරිච්ච හාවෙක් ඉඳලා බාස්කර් අරගන්නවා. ඒ හාවගේ සුවඳ තමයි බාස්කර්ට දැනිලා තියෙන්නේ. එතනින් පස්සේ බාස්කර් කට්ටියත් එක්ක යනවා අරුණාචල් ගමේ අයව බාස්කර්ලාගේ වැඩේට කැමති කරව ගන්න එක ගැන කතා කරන්න. පාණ්ඩා මේ ගමේ අයත් එක්ක කතා කරලා බලනවා. ගමේ අය නම් කැලේ විනාශ කරලා පාරවල් හදන එකට කැමති නෑ. එතනදී බාස්කර්ලාව ගමේ අය එලවලා දානවා. දැන් බාස්කර්ලා බලනවා ගමේ තරුණයන්ව මේකට කැමති කරව ගන්න. තරුණ අය නම් මේකට කැමති වෙනවා. බාස්කර්ට වෙලා තියෙන වෙනස්කම් නිසා දැන් බාස්කර්ට එතන වටපිටාවේ ඉන්න අය කියන දේ
දේවල් පවා බාස්කර්ට හොඳට ඇහෙනවා. බාස්කර්ට එක මහා කරදරයක්. පාණ්ඩා බාස්කර්ව අරුණාචල් වල ගෝත්‍රිකයෙක් ළඟට එක්කගෙන යනවා. එයා බාස්කර්ව බලලා බාස්කර්ගේ මූණ වතුර එකක ඔබනවා. එතනදී වතුර එක ඇතුලෙන් බාස්කර්ට උර්කේක පිනිලා බාස්කර් බය වෙලා එතනින් එළියට යනවා. ඒ ගෝත්‍රිකයා ඒකෙන් දෙයක් දැනගන්නවා. දැන් බාස්කර් යනවා අනීතාව හම්බ වෙන්න. අනීතා එතනදී බාස්කර්ගේ තුවාලේ බලනවා. ඒ තුවාලේ හොඳ වෙලා තියෙන එක අනීතා දැකලා පුදුම වෙනවා. බාස්කර් අනීතාට කියනවා ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනීතා අහනවා ඒ මොකක්ද කියලා. බාස්කර් කියනවා අනීතාය හුස්ම ගන්න එක පවා බාස්කර්ට ඇහෙනවා කියලා. බාස්කර් කියනවා අනීතායගේ හાર્ට් බීට් එකත් එයාට දැනෙනවා කියලා. දුර තියෙන දෙයක ගඳ සුවඳ පවා එයාට හොඳට දැනෙනවා කියලා බාස්කර් අනීතාට කියනවා. අනීතා බාස්කර්ගේ හાર્ට් බීට් එක චෙක් කරලා බලනවා. අනීතා කියනවා ඔයාගේ හાર્ට් එක හුඟක් ෆාස්ට් වෙලා කියලා. තව අනීතා කියනවා ඒක සාමාන්‍ය මිනිස්සෙක්ගේ විදිහට නෙමෙයි තියෙන්නේ කියලා. දැන් බාස්කර් අහනවා ඒකට මොකක්ද කරන්න කියලා අනීතාගේ. ඒත් අනීතාවත් දන්නේ නැහැ ඒකට කරන්නේ මොනවද කියලා. මොකද අනීතා පශු වෛද්‍යවරිය. අනීතා කියනවා ඒත් ඒක භයානකයි කියලා. අනීතා බාස්කර්ට කියනවා ඒ ගැන කාටවත් කියන්න එපා. එයාම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම් කියලා. බාස්කර් එතනදී ડોක්ටර් අනීතාව සෙට් කරගන්න හදන්නේ. එතනින් පස්සේ බාස්කර්ගේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රධානියෙක් අරුණාචල් ගමේ මිනිස්සුන්ගෙන් ඇඟිලි අත්සන් ගන්නවා. එතනට බාස්කරුත් එනවා. අත්සන් ගන්න කෙනා බාස්කර්ට කියනවා අත්සන් ගන්න වැඩේ නම් හරි කියලා. ඒත් දැන් බාස්කර්ලා ඉන්නේ අරුණාචල් වල පාටි එකක් තියෙන තැනක. එතන ඉන්න ගමන් බාස්කර්ට එයාගේ ඇඟේ වෙනස් වීමක් දැනෙන්න ගන්නවා. දැන් අර කලින් අත්සන් ගත්ත කෙනා එයාගේ ගෙදරට එනවා. ගෙදර මේ මිනිස්සයා ඉන්නකොට එලියන් සද්දයක් ඇහිලා ගිහිල්ලා බලනවා. ඒවලේම උර්කේක් එයාගේ ඇඟට පැනලා එයාව මරන්න හදනවා. දැන් උදේ වෙලා බාස්කර් ගෙදර එනවා. ජෝ අහනවා කොහෙද ගියේ කියලා. ඊයේ රෑ ගොඩක් බිව්ව නිසා නිඳ ගියා කියලා බාස්කර් කියනවා. එතකොටම ජනා කියනවා අර මිනිස්සයාට උර්කයා ගහපු සීන් එක ගැන. එයා තාම මැරිලා නැහැ. හොස්පිටල් එකේ ඉන්නේ. හැබැයි එයාට ගොඩක් අමාරු තත්ත්වයකින් ඉන්නේ කියලා ජනා කියනවා. එතනදී බාස්කර්ගේ ගෙදරට පොලිසියෙන් එනවා. බාස්කර්ලා අරගෙන ගිහිල්ලා පෙන්නනවා ජැකට් එකක්. ඒ පොලිස්කාරයා පෙන්නන්නේ බාස්කර්ගේ ජැකට් එක. පොලිස්කාරයා අහනවා ඒක කාගේද කියලා. බාස්කර් කියනවා ඒක එයාගේ කියලා. එයා අර මිනිස්සයාට ඒක තෑගි කරා කියලා බාස්කර් කියනවා එතනදී පොලිසියට. එතකොටම පාණ්ඩා එනවා පොලිසියට. පාණ්ඩා කියනවා මෙයාලගෙන් ප්‍රශ්න කරන්නේ මොකටද? එයා දැක්ක කියනවා අර මිනිස්සයාට පහර දීපු කෙනා. පොලිස්කාරයා කියනවා එයාට සතෙක් නේ පහර දීලා තින්නේ කියලා. පාණ්ඩා කියනවා පහර දුන්නේ වුර්කේක් කියලා. පාණ්ඩා නිසා බාස්කර්ලාව එතනින් එළියට යවනවා. ඒ යන මගදී බාස්කර්ට අමාරු වෙලා ලේවමන යනවා. බාස්කර්ට ලේගියක ගැන අනිතා දැන් බලන ගමන් ඉන්නේ. අනිතා එතනදී බාස්කර්ට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න යනවා. බාස්කර් නම් මේකට කැමති නැහැ. බාස්කර්ට එතනදී මල පනිනවා. එතකොටම බාස්කර්ගේ ඇඟ ඇතුලේ වෙනස්කම් හොඳටම එළියට ඇවිත් මූණේ ඉඳන් වෙනස් වෙනවා. බාස්කර්ගේ හැසිරීම ගැන ජනා බලද්දී ජනාට ඒ ගැන සැක හිතෙනවා. දැන් ජනා ජෝ එක්ක බාස්කර්ගේ බොක ගන්න ටොයිලට් එකේ බටේ කපනවා. බාස්කර් බොකක් දාලා වතුර එන්නේ නැති නිසා රෙද්දකින් පිහිදාලා එළියට විසි කරනවා. ඒක ජනාගේ මූණට වැටෙනවා. දැන් ජනා බොක සාම්පල් එකක් අරගෙන ඉවරයි. එදාරෑ බාස්කර් හොස්පිටල් එකට යනවා අර මිනිස්සයාව බලන්න. එතනදී බාස්කර්ට පේනවා එයා බලපු ගමන් මේ මිනිස්සයාගේ ඇඟේ තුවාල ඔක්කොම හොඳ වෙලා ඒ මිනිස්සයාට සිහිය එනවා. බාස්කර් ඒක දැකලා ගොඩක් බය වෙනවා. එවලේම ડોක්ටර් කෙනෙකුයි ආමියකේ ඔෆිසර් කෙනෙකුයි එතනට ඇවිල්ලා බාස්කර්ව එළියට දානවා. එතනදී බාස්කර් දැකලා තියෙන්නේ හීනයක්. මේ මිනිස්සයාට සිහිය එන එක ගැන. එතනින් පස්සේ එළියට එන බාස්කර් දකිනවා ආමියකේ කට්ටියක් කූර්කයා කාපු මිනිස්සයව වාහනයක දාගෙන යනවා. ඒ එක්කම පාණ්ඩා බාස්කර් එක්කන්ගේ ගෝත්‍රිකයයි තව කට්ටියකුයි එකතු වෙලා යාඥාවක් වගේ දෙයක් කරනවා. එවලේම ආමියක ගෙනින මිනිස්සයව කැලේ ඇතුළට ගෙනින් ගිනි තියනවා. බාස්කර් ඇඟිලා එක බලන් ඉන්නවා. එතනදී බාස්කර්ගේ ඇඟ ඇතුළෙන් වෙනස් වීගෙන වගේ එනවා. එහෙම වෙන්නේ අර ගෝත්‍රිකයා කරන දේ නිසා. ගෝත්‍රික කට්ටිය එහෙම කරන තැන ගිනි මැලෙන් එක පාරටම උර්කේක් මතු වෙනවා. එහෙම උර්කයා එනකොට බාස්කරු උර්කේක් හා සමානව වෙනස්කම් ගන්නවා. දැන් බාස්කර් ඉන්නේ කැලේක. එතනට ජෝ හා ජනා දෙන්නම එනවා. දැන් ජනා හොයාගෙන තියෙන්නේ බාස්කර්ගේ බොක සාම්පල් එක චෙක් කරලා බාස්කර් තමයි ඒ උර්කයා කියලා. ජනා ඒක හොයාගෙන තියෙන්නේ සාම්පල් එකේ මිනිසුන්ගේ අස්ති කොටස් හම්බුන එකෙන් තමයි ඒක හොයාගෙන තියෙන්නේ. එතනදී ජනා බාස්කර්ට ડોක්ටර් කෙනෙක් ළඟට යමු කියනවා ඒ ගැන පෙන්නන්න. බාස්කර්ට ඒකට තරහ ගින් ජනා උස්සලා ගහක හේතු කර ගන්නවා. තරහ ගියාම වෙනස් වුණු බාස්කර් තරහව මගහැරුණම නෝමල් තත්ත්වයට එනවා. දැන් කට්ටිය මේක ගැන කතා වෙනවා. අනිතා කියනවා බාස්කර්ට වෙලා තියෙන්නේ මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් කියලා. ඒත් පාණ්ඩා කියනවා මේක ඉච්ඡාදාරී සීන් එකක් කියලා. ඒ කියන්නේ මිනිස්සෙක්ට සතෙක් පහර දීලා නොමැරි ඉන්න දාලා ගියාම ඒ සතාගේ පහර දීමෙන් මිනිස්සයාට ඇතිවන බලපෑමක් කියලා ඒක. ඒකත් හැම කෙනෙක්ටම වෙන්නේ නැහැ කියලා පාණ්ඩා කියනවා. දැන් බාස්කර් ගෙදර ඉන්නකොට බාස්කර්ගේ ලෙඩේ හොඳටම වැඩි වෙනවා හඳ දැකලා. එතනදී බාස්කර් ඌර්කේක් බවට පරිවර්තනය වෙනවා. එවලේම බලලා ජනාලත් ගෙදරට එනවා.
යනවා. එතනදී ජනේලේ කඩාගෙන වෘකයෙක් දුවනවා දැකලා උන් දෙන්නා හොඳටම බය වෙනවා. උන් දෙන්නා ඒ වෘකයාගේ පස්සෙන් යන්න තීරණය කරලා වාහනය අරගෙන වෘකයාගේ පස්සෙන් යනවා. ජෝ ජනා දෙන්නම එක තැනක නවතිනවා. වෘකයාව හොයාගන්න බැරුව ජනා ජෝට කියනවා වෘකයෙක් වගේ කෑ ගහන්න කියලා. ජෝ කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් උන් දෙන්නම කෑ ගහනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. එතන කෑ ගහන ගමන් ඉන්නකොට වාහනේ රේඩියෝ එකෙන් එකපාරටම සින්දුවක් ප්ලේ වෙනවා. අන්න එතකොට නම් වෘකයා ළඟටම එනවා. එතනදී ඒ වෘකයා එකපාරටම වාහනේට ගහන්න ගන්නවා. එතනදී ජනා වෘකයා ඇඳගෙන ඉන්න කලිසම දැකලා කෑ ගහනවා. ඒ බාස්කර්ගේ කලිසම කියලා. එතනින් පස්සේ බාස්කර් ලේ පෙරාගෙන කැලේ මැද වැටිලා ඉඳලා සිහිය එනවා. එතන බාස්කර්ට සිහිය එනකොටම බාස්කර්ගේ කලිසම ඇතුලේ ඉඳන් පිඹුරෙක් එළියට එනවා. දකින බාස්කර් හොඳටම බය වෙලා හෙලවෙන්නවත් නැතුව එතනින් මේ පිඹුරා ගියාට පස්සේ බාස්කර් දකිනවා වෘකයෙක් යාගේ දිහා බලාගෙන ඉන්නවා කැලේ ඇතුළින්ද. බාස්කර් කැලේ ඇතුළින්දන් පාරට දුවගෙන එනවා. ඒත් එක්කම අනීතා ස්කූටියෙන් පාරට එනවා. බාස්කර් එතනදී අනීතා දාගෙන ගෙදර ගෙනියනවා. ගෙදරට එන බාස්කර් දැකලා ජනයි ජෝයි දෙන්නම හොඳටම බය වෙලා ඉන්නේ. ජනා කියනවා මේ කලිසම ඇඳන් තමයි ඉයලා අපි උඹ බය කරලයි කියලා. දැන් උන් කට්ටියටම ෂුවර් බාස්කර් වෘකයෙක් වෙනවා කියලා. එතනදී බාස්කර් කියනවා එදා වෘකයා ආව හපපු දවස් ඉඳන් එයාට මේක වෙන්නේ කියලා. එතන ඉන්නකොට බාස්කර්ට කෝල් එකක් එනවා. බාස්කර්ගේ ප්‍රොජෙක්ට් එකේ ඉන්න තවත් කෙනෙක් මැරිලා කියලා. බාස්කර් ඒ මැරිච්ච මිනිහා ඉන්න තැනට ගිහිල්ලා බලනවා. බාස්කර් යාව මැරුවේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ මැරිච්ච එකා ප්‍රොජෙක්ට් එකේ මුවාවෙන් කැලෑව විනාශ කරන හදපු එක තමයි ඌ මැරෙන්න එකට හේතුව. එතන CCTV වලින් දකිනවා කලිසමක් ඇඳපු වෘකයෙක් තමයි ඇවිත් මරලා තියෙන්නේ කියලා. ඒත් බාස්කර්ව මාට්ටු වෙන්නේ නැහැ. CCTV වලින් දැක්ක දේ බාස්කර් අනීතාට කියනවා. දැන් බාස්කර් ජනාලත් එක්ක කතා කර කර ඉන්නකොට පාණ්ඩා ඇවිත් වෘකයා ඇඳන් හිටපු කලිසම, ඒ කියන්නේ බාස්කර්ගේ කලිසම අරගෙන යන්න හදනවා. ඒ පාණ්ඩාට සීන් එක තේරලා තියෙන්නේ බාස්කර්ගේ. පාණ්ඩා කලිසම අරගෙන යන්න හදද්දී බාස්කර් ඒක නවත්තන්න පාණ්ඩාව බය කරනවා. බාස්කර් බය කරපු එකෙන් පාණ්ඩා බය වෙලා ඉන්නේ නැහොතටම. බාස්කර් කියනවා මම වෘකයෙක් වෙනවා තමයි, මිනිස්සුන්ව මැරුවා තමයි. ඔයා මං ගැන එළියට කිව්වොත් ඔයත් මැරෙයි, ඔයාගේ පවුලත් මැරෙයි කියලා පාණ්ඩාට කියනවා. පාණ්ඩා කියනවා එයා කාටවත් ඒක කියන්නේ නැහැ, මමත් දැන් ඔයාලගේ පැත්තේ කියලා. පාණ්ඩා ගමේ කට්ටියට කියනවා ඒ මිනිස්සුන්ව මරලා තියෙන්නේ බල්ලෙක් කියලා. දැන් ගමේ කට්ටියම ඒ බල්ලව හොයනවා. ඒ අතරේදී දවසක් රැක බාස්කර්ව එක්කන් යනවා පර්ණ බිල්ඩිමකට දඟල් දාලා බැඳලා දාන්න. ඒ බිල්ඩිමට බාස්කර්ලාගේ පස්සෙන් ෆොරස්ට් ඔෆිසර් කෙනෙක් ඇවිත් කට්ටියම ඇතුළට දාලා දොර වහලා දානවා. එතනදී වෘකයෙක් වෙන බාස්කර්ව ෆොරස්ට් ඔෆිසර් වීඩියෝ කරනවා කට්ටියටම මාට්ටු කරලා දෙන්න. ඒත් එතනට බාස්කර්ව මුලින්ම කාපු වෘකයා ඇවිත් ඔෆිසර්ව මරලා දානවා. ඒ වෘකයා එතනින් බාස්කර්ලාව බේරලා එතනින් එළියට ගන්නවා. උදේ වුණාම බාස්කර් ගෝණියක් ඇඳගෙන ගෙදරට එනවා. දැන් බාස්කර් කලින්ගේ ගෝත්‍රිකයා ළඟට යනවා කට්ටියත් එක්ක. මේ වෘකයා වෙන සීන් එක හොඳ කරගන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන. ඒ ගෝත්‍රිකයා කියනවා හොඳ කරන්න පුළුවන් ඒකට තියෙන එකම ක්‍රමය අමාවක රැක කලින් වගේම වෘකයා බාස්කර්ව හපන්න ඕන කියලා. දැන් බාස්කර් ඒ වැඩේ කරන්න යන්න හදන්නේ. බාස්කර්ගේ පුකරෙන්න අනිත් ඔක්කොම කවර් කරගෙන තමයි වැඩේ කරන්න හදන්නේ. දැන් පොලිසියෙන් වෘකයා හොයන්න බැහැලම වැඩ කරන්න පටන් ගන්නවා. බාස්කර් කට්ටියත් එක්ක වෘකයාට කියලා පුක හපා ගන්න කැලේට යනවා. ඒ අතරම පොලිසියත් ඒ වෙලේම කැලේට එනවා. දැන් ජනයි ජෝයි දෙන්නා උඩකට නැගලා ඉන්නවා බාස්කර්ව ගහක අත්තක එල්ලලා දාලා වෘකයා එනකල්. එතනට උන් හිතපු විදියටම වෘකයා එනවා. ඒ වෙලේ මේ වෘකයාට වෙඩි තියනවා පොලිසියේ උන්. එතනින් වෘකයා පැනලා යනවා. දැන් බාස්කර් ඉව කරගෙන වෘකයා හොයාගෙන පස්සෙන්ම දුවනවා. බාස්කර්ට ඒ වෘකයා ඉන්න තැන හම්බෙලා ගිහිල්ලා බලනවා. එතනදී බාස්කර් දකිනවා අනීතව. එයත් වෙනස් වෙන්න පුළුවන් වෘකේ. බාස්කර් අහනවා අයියා මාව හැපුවේ කියලා. අනිත කියනවා ඔයාව හපන්න නෙමෙයි මරලා දාන්න තමයි මං ආවේ කියලා. අනිත කියනවා අවුරුදු 100කට විතර කලින් ඌර්ගේ කියාව හපපු එකෙන් තමයි යාටත් මේකුනේ කියලා. ඒ කියන්නේ මේ ෆිල්ම් එක පටන් ගද්දී පෙන්නපු සීන් එක. අනිතව තාත්තව ඌර්ගේ මරලා දැම්මත් අනිතව ඌර්ගේ හපලා දාලා ගිහිල්ලා තියෙනවා. ඒ සීන් එක තමයි මෙතනදී කියන්නේ. එදා ඉඳන් අනිතා මේ කැලේ ආරක්ෂකයා වෙලා කැලේ විනාශ කරන හදන අයව එයා මරලා දැම්මා කියලා අනිත කියනවා. ඒත් ඔයාව මට මරන්න බැරි වුණේ ඔයාගේ තියෙන යහපත් හැඟීම් නිසා කියලා අනිතා බාස්කරට කියනවා. අනිත කියනවා ඒ දේවල් වලින් බාස්කර්ට ඈත් වෙලා ඉන්න කියලා. බාස්කරුයි අනිතයි ගුහාවේ ඉන්නකොට ජනාලත් එතනට එනවා. ඒක දකින අනිතා එතනින් යනවා. බාස්කර් කියනවා කට්ටියටම අනිතා ගැන. අනිතා එතනින් යනකොට පොලිසියේ උන් අනිතව අල්ල ගන්නවා. දැන් අනිතව බේරගන්න ඕන නිසා බාස්කර් කැමැත්තෙන්ම වෘකයෙක් වෙන්න හදන්නේ. දැන් බාස්කර්ට කැලෑවෙන් ආරක්ෂණ ශක්තියක් එක්ක වෘකයෙක් විදියට පරිවර්තනය වෙන්න පුළුවන් වෙනවා. බාස්කර් යනවා අනිතව බේරගන්න අනිතා ඉන්න තැනට. අනිතා ඉන්න තැනට එන බාස්කර් පොලිස් කාර්යාලයට මරලා දානවා. බාස්කර් අනිතා ඉන්න කූඩුවෙන් එළියට ගන්න බැලුවට බැරි
වෙන හින්දා අනිත් තුන්නත් බාස්කර් මරන්න ගන්නවා. ඒ අතරම බාස්කර්ගේ කකුල කොට එක හිර වෙනවා. ඒක දකින්න එකෙක් මන්නේක් කරන්න එනවා බාස්කර්ව මරන්න. එතනදී එතනට එන ගෝත්‍රිකයා අනීතාව කූඩුවෙන් අරිනවා. අනීතා කූඩුවෙන් එළියට ආවට පස්සේ ගිහිල්ලා බාස්කර්ව මරන්න හදන එකාව හපනවා. බාස්කර්ට වදින්න තිබුණ පිහිපාර අනීතාට එතනදී වදිනවා. ඒ එක්කම බාස්කර් රැවි තරුව මරලා දානවා. එතන ඉතුරු දෙන්නෙක්ව බාස්කර් හා අනීතා එළවන්නේ අද්දී ගෝත්‍රිකයා ඇවිත් බාස්කර්ටයි අනීතටයි වඳිනවා. එතනින් අනීතයි බාස්කර්වි කැලේට යනවා. අනීතා ඒ යන්නේ ගොඩක් අමාරුවෙන් වැදිච්ච පිහිපාර නිසා එයාට ඉන්න බැරුව ඉන්නේ. දැන් දෙන්නම කන්දක් උඩට එනවා. එතන ඉන්න ගමන් අනීතා ඒ කන්දෙන් පහළට ඕනකමින් වැටෙනවා. දැන් අනීතාගේ වැඩ ඉවරයි. කැලේට අලුත් ආරක්ෂකයෙක් ඇවිල්ලා ඉන්න නිසා තමයි අනීතා යන්නේ. බාස්කර් එතනදී කෑගානවා. එතනින් පස්සේ ප්‍රොජෙක්ට් එක කරන බාස්කර්ව පෙන්වනවා. එතනදී බාස්කර් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා ඒත් කැලේට කිසිම හානියක් වෙන්නේ නැතුව දැන් ජනා බාස්කර්ට දන්වැල් දාලා එයාලගින් මස් තියලා යනවා. ඒ බාස්කර් ඌර්කෙක් වුණාට පස්සේ කොහෙවත් නොයා මස් කකා එතරම් ඉන්න ඕනේ නිසා එවලේ මේ ගෙදරට කවුද එනවා. ජනා දැන් ඒ ගිහිල්ලා බලනවා එන්නේ කවුද කියලා. ඒ එන්නේ ජනාගේ යාළුවෝ දෙන්නෙක් වන විකි හා බන්ටු. ජනාට පට්ට සතුරුයි උන් දෙන්නව දැකලා. හැබැයි ඇතුලෙන් නැහෙන සද්දයක් දැකලා උන් දෙන්න ගිහිල්ලා බලනවා ඒ කවුද කියලා. හැබැයි බාස්කර් ඌර්කෙක් වෙලා ඉන්නේ එවලේ. උන් දෙන්න ගිහිල්ලා බැලුවම ඇතුලේ ඉන්නේ මස් කන ඌර්කෙක්. බාස්කර් එකපාරටම උන්ගේ ඇඟට පනිනවා. හරි එහෙනම් බම් මෙතනින් බේදියා ෆිල්ම් එක ඉවරයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. කට්ටියට මේ වගේ අලුතෙන් එන ෆිල්ම්ස් බලන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ ටෙලිග්‍රෑම් චැනල් එකේ ලින්ක් එක අරගෙන ටෙලිග්‍රෑම් චැනල් එකට එන්න. මම ඒකට අලුතෙන් එන හැම ෆිල්ම් එකක්ම ටීවී සීරීස් එකක්ම දානවා. කට්ටියට එතනදී ඔක්කොම බලන්න පුළුවන්. කට්ටිය කැමති ෆිල්ම් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒක ස්ටෝරි එක අරගෙන එන්නම්. ඒ ෆිල්ම් එකත් ඔයාලට මගේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන්ම බලා ගන්න පුළුවන්. එහෙනම් කට්ටිය අපි ගියා.